1995 නොවැම්බර් මස 14 වන දින චීනයේ බීජින් හි මධ්‍යම රාත්‍රියේ 375 බස් නැවතුම්පළ සිදු වූ සිදුවීමක් සම්බන්ධයෙන් තමයි අද කතාව. ඉතින් යුවාන් මින් යුවාන් ඉඳලා ශේෂයන් වෙතට යන අන්තිම බස් රථය එදා සුපුරුදු විදියට පිටත් වුණා. ඒ බස් එකේ ඉඳලා තියෙන්නේ රියදුරත් කාන්තා කොන්දොස්තරවරියත් පමණයි. ඉතින් පළවෙනි හෝල්ටකින්ම බස් එක නැගලා තියෙන මහලු කාන්තාවකුයි තරුණ යුවලකුයි තරුණයෙකුයි. මේගොල්ලෝ ඉඳගෙන තියෙන්නේ බස් එක ඉස්සරහ සීට්වලයි. ඉතින් මේ බස් එක තව ටිකක් ඉස්සරහට යනකොට රියදුරාට ඉස්සරහෙන් පෙනෙලා තියෙනවා සෙවන එළි දෙකක්. ඉතින් රාත්‍රිය අවසාන බස් එක නිසා බස් එකක් නවත්තලා තියෙනවා. ඉතින් මේ බස් එක නවත්වුවට පස්සේ බස් එකට සොන්දනේ නැගලා තියෙනවා. මේගොල්ලෝ ඇඳගෙන ඉඳලා තියෙන්නේ රජකාන ඇඳුම්. ඒත් එක්කම මේ තුන්වෙනි මිනිහා දෙපැත්තින් මිනිස්සු දෙන්නගේ කරට අත දාගෙන බිම බලාගෙන තමයි ඉඳලා තියෙන්නේ. මේගොල්ලෝ කෙලින්ම ගිහිල්ලා ඉඳගෙන තියෙන්නේ බස් එකේ තියෙන අවසාන සීට් පෙළියේ. බස් එකේ සිට අනිත් කට්ටිය බීතිරපත් වෙලා තියෙනවා. පස්සේ කාන්තාන් කොන්දොස්තරේරිය කියලා තියෙනවා බය වෙන්න දෙයක් නැහැ. නාට්‍ය රූගත කරන අලුවන් වෙන්න පුළුවන් කියලා. ඒත් මේ කතාව රාජ්‍ය නම් විශ්වාස කරන්න ගියේ නැහැ. පස්සේ මේ ආච්චි බස් එකේ පිටුපසින් ඉඳගෙන හිටිය අමුතු පුද්ගලයන් තුන් දෙනා දිහා හැරිලා බැලුවා. ඊට පසු හෝල් 3-4කින් පමණ තරුණ යුවල බස් එකෙන් බැහැලා ගිහිල්ලා තියෙනවා. මේත් එක්කම රාජ්‍ය එකවරම තමා ඉදිරියේ සිටි තරුණයාට කෑ ගහලා දෙනවා මගේ පර්ස් එක හොරකම් කරා කියලා. පර්ස් එක හොරකම් නොකර මේ තරුණයා බයටත් පුදුමයටත් පත් වෙනවා. පසු ආච්චි කෑ ගහලා තියෙනවා මට මේ සම්බන්ධයෙන් පොලිසියට කියන්න ඕනේ ඉස්සරහා හෝල්ට් එකෙන් නවත්තන්න කියලා. ඊට පසු මේ තරුණයාවත් ඇදගෙන ආච්චි බස් එකෙන් බැහැලා තියෙනවා. බස් එක ගියාට පස්සේ මේ ආච්චි තරුණයාට කියලා තියෙනවා ඔයා මගේ පර්ස් එක ගත්තේ නැහැ කියලා මම දන්නවා. ඒත් මම පිටිපස්ස හැරිලා බලද්දි අර මිනිස්සු තුන් දෙනාගේ කකුල් දැක්කේ නැහැ. මේ අමුත්තක් තියෙන නිසායි මම ඔයාවත් ඇදගෙන බස් එකෙන් බැස්සේ. මේ ඇසු තරුණයා පීතියට පත් විය. පසු දින ඇත්ත වශයෙන්ම මේ බස් රථයේ ගමනාන්තයට වාර්තා වී නොතිබිනි. පසුව මේ සම්බන්ධයෙන් අර තරුණයා හා ආච්චි පොලිසියට වාර්තා කළ නමුත් එම කතාව ඔවුන් නොපිළිගෙන ඇත. නමුත් දින දෙකකට පසු මෙම බස් රථයේ ගමනාන්තයට වඩා කිලෝමීටර් 100ක් පමණ දුරකින් තිබූ ජලාශයකට ගිරී ඇති බව පොලිසියට සොයා ගැනීමට හැකි විය. බස් රථයේ තුරින් දිරාපත් වූ මලසිරුරු තුනක් හමු වෙලා තියෙනවා. බස් රථයේ රියදුර කාන්තා කොන්දොස්තරවරිය සහ නාදුන්නන පිරිමි පුද්ගලයෙකුගේ. පොලිසියට මේ සම්බන්ධයෙන් හරි තොරතුරක් සොයා ගැනීමට බැරි වෙලා තියෙනවා. අදටත් මේ නොවිසිදුණු අභිරහසක් ලෙස පත් වෙලා. කවුද මේ නාදුන්නන පිරිමි පුද්ගලයා? බස් රථයේ කොහොමද කිලෝමීටර් 100ක් ඉදිරියට ගියේ? මෙච්චර ඉක්මනට මේ මලසිරුර දිරාපත් වුණේ කෙසේද? මේ සම්බන්ධයෙන් ඔබේ අදහස් පහලින් කමෙන්ට් කරන්න.